ඔහුගේ රජ මන්දරාජ පක්ෂ රජයෙන්ම තමයි උනාවක් තමයි මාධ්‍ය දාසක කරනවා කියන්නේ. දැන් වර්තමානයේ ලංකාවේ ඉන්නේ සෙබ්බඩුවේ තහනම් කරලා තියෙන ආණ්ඩුව මොකක්ද මේ හේතුව? ඒක මම හිතන්නේ යුද පංගයන් මම දැක්කා ඒකේ යම් කාරණයක් කියලා තිබුණා මේ මොකරේ හේතුවක් මම තමයි මේ වගේ දෙයක් කොහොමත් අපිට උනාවක් නැහැ ලංකාවේ ඉන්නේ තහනම් කරන්න මොකද අපි ලංකාවේ ඉන්නේ එකත් එක්ක අනුගාමී සම්බන්ධ නැහැ නේද අපි යන්න මේක නෑ අපි බලමු ඒක අනාගතේ ඩීල්වේ කරලා විශ්වාස කරන මොකද වැඩ පිළිලා ඒකේ මම දැක්කා ඒකට හේතුව මොකද්ද කියලා මම හිතන්නේ හේතුව සම්බන්ධව පොඩි දායකුනේ ඒකට හේතුව මොකද්ද තාමත් ආණ්ඩුව නිල වශයෙන් මේ සම්බන්ධයෙන් කවුරුත් ඒක රජයේ පොත්පත් ඇතුළුමා හෝ කවුරු නිල වශයෙන් යා ප්‍රකාශයක් කියලා නැහැ කොහොමද මේ වෙබ් අඩවිය නිකන් වාර්ණය වෙන්නේ කියලා ඒ කියන්නේ දැන් අදට වෙන කාගුණ වෙබ් අඩවියක් මෙහෙම නිකන් වාර්ණය කරන්න පුළුවන් අපි සියලුම වෙබ්බඩවි ගත්තාම ශීලාචාර විදිහට අපි මේක ලියුවොත් මම හිතන්නේ ගොඩක් හොඳයි කියලා විශ්වාස කරනවා. මේ තරම් කුණුවරු ලියන කුණුවරුෙන් Facebook වල කමෙන්ට් දෙන ලඩක් මම ඉදන් ජීවිතේ කොහොමද මම නම් දැකලා නැහැ. මම ඉදන් මේ වගේ තමයි ඔය කුමාරපේ කියවන්නේ. ඒ නිසා මම ඉදන් පොඩ්ඩක් කරුණා කරලා ශිෂ්ට සම්පන්න විදියට ලියන්න පුළුවන්. දැන් රාවේ පත්‍රේ මට මතකයි අපේ හිටපු අග්‍රනිශකාරතුමා දුන්න දුවින්දුවේ තුමා කරේ. එතුමා උඩ උඩියට කරලා පත්‍රේ පොඩව ගත්තා. මෙච්චර එක දෙක මොකද රේණියකින් තේරුණානේ කොයිද මේකේ තත්ත්වෙ ලේනි ඒ විදියට ආරිස්ටික් නැත්නම් නිර්මාණශීලී විදිහට අපි මේක කරමු හොඳයි කියලා මම හිතන්නේ. අපි ලංකා නිවුස් එකට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. තමා විවේචනය කරන්නේ අපි කොහොම ගෞරවයෙන් බාර ගන්නවා. මට ගියවම අපි පොළු ඇතුළට ඩොලර් කුට්ටි වගේ දාලා ගහගන්නුනේ. මම ඒකද කවුලේ ඉන්නේ නෑ මේක ප්‍රශ්නේ තියෙනවා තමයි මේ සීලාචාරයක් තියෙනවා කියලා. තමා කියන්නේ ප්‍රශ්නේ නැහැ. ඉස්සරුනේ මේ ජනාධිපති රජවිෂණ කරන් පස්සේ ඒක වැහුවා. දැන් මේ අන්ත ජනාධිපති රජයන් විශ්නාය කරා මේ සද්දාත් පක්ෂයට දුරනා මට තහනයි කියලා. එදාමයි මේ වැඩේ තුනේ. කියන්නේ මේ මේ කතාව සහ මේ වළක්වාලීම අතර සම්බන්ධය මගේ පරිදි නැහැ. මට ඒ මාසය තුනයි කියලා මොකද එතුමාට පාර දුන්නේ මම ඉඳලා මුලේ ඉඳලා දිගින් දිගටම ගියා. දැන් ওই බැනුම් කරපු මිනිස්සුමේ දිවිච්ච එක හොරයක් ඔය ලංකාවේ ඉන්න ඒ කියන්නේ අතලතම් ඇයි ඉඳ කරේ? එහෙනම් බැනුම් කරපු මිනිස්සුමේ ඉන්න හොරු ටිකේ නම් ටිකක් දාන්න පුළුවන්. ඒතකොට ජනාධිපතිතුමාට ගහනවා වගේ මම කියන්නේ හැම කෙනාටම ගහන්න. අපි ඔක්කොම සූදානම් ජනාධිපතිතුමා මේ මේකට තරහා ගිහිල්ලා ඔහු මේකට උනේ නැහැ මුලින් ඉඳන් එතකොට පටන් ගත්තා දේවා ඉතින් ගැවුවා දැන් ගන්න එක වැඩි කළා තියෙනවා ඒ වැඩි කළා තියෙන්නේ කවුරුන්දද කියලා අපි දන්නවා ඒ නිසා මේ මම කියන්නේ ඔය ගැහිය ගහපු ගැහිල්ලම ගහන්න බැඳුම් කර කොමිස මේ පොරු ටික නේද මම කියන්නේ එතකොට ගහපු ඉඳන් එතකොට මේ බලි ගන්න ඕන නැහැ මම කියන්නේ තාමත් කවුද මේක වාර්ණය කරේ මම අහන්න ඕනේ කවුද කරේ කියලා අපිට කපනා කියලා වාර්ණය මට මම දැක්කේ එකයි අශීලාචාර අශීල කවුරු හරි ඇවිල්ලා අශීල මේ භාෂාවක් පාවිච්චි කිරීම තමයි කියලා තමයි මම දැක්කේ ලංකා විදේකේ මොකක්ද මේ මොකක්ද මොකද ඒක දැනගන්න මේ ක්‍රමවේදෙ මොකක්ද කියන්නේ ඊළඟට මොන කරුදුන් දැනගන්නේ මේ අයිඩියාද මේ මම ඔයාලා කියන පොරලා මේ මම හරි මොසුදී